වන් දේපුතේ කුරුගෙදර අධ්‍යාපන වැරසරහන් මාලාවේ චිත්‍රකලාබිසය පාඩමක් සඳහා ඔබාද සම්බන්ධ වෙන්නේ අපි බලමු අද චි දොලාා ශ්‍රේණීය චිත්‍ර කලාව පෝස්ටර් චිත්‍ර ඒ පෝස්ට චිත්‍රේ මාස්ත්‍රෘකාව දීලතියෙන්නේ වන සම්පත අපේ මිතුරෙකි. අපි ඒ සුරකිමු. එතකොට මේ පෝස්ටර් චිත්‍රයක් කියන මොකක්ද පෝස්ට්‍රර් චිත්‍ර අයිති වෙන්නන්නේ දුවේපුතේ ග්‍ර චි කිය චිත්‍ර කලාවට එතකොට අපි මුලින්ම දැනගත්ත යුතුයි ග්‍රපික් චිත්‍ර කියන්නේ ොවද දැන් ඔබ හයස්ශ්‍රීණියය ඉඳලා උසස් පෙළ දක්වාම චිත්‍ර කලා විශෂ ඉගගැන දරුවන් විදිහයට අපි දන්න ග්‍රපික් චිත්‍ර බ ඕන තරම් චිත්‍ර පාඩම්බල ඔබ ඉගෙනගෙන ඇති දැන් මෙතනදී මම සරලව කියනවනම් ග්‍රපික්් චිත්‍රයක් කියන්නේ මුද්‍රණ විදිියක් ැ දරණවිදිකි වවාහම මේක බොහොම සංකීර්ණයි නමුත් අපිට මේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් දැන් ඔබ ප්‍රාථමික අවදයේ වනත් මේ ග්‍රැපි චිත්‍ර කරල තියනවා ඔබ කල්පනා කරල බලන්න උදාහරණ විදියට ඔබ අල පෙත්තක් කපලා වර්ණ කල්ල මුද්‍රණය කරලා ඇති. ඒවගේම හබරල පෙත්තක් බණ්ඩක්ක කරලක පෙත්තක් මේ වගේ ඔබට ඔබ ඕන තරම් සරල මාධ්‍ය උපයෝගී කරගන ග්‍රැපිච්චිත්‍ර නිර්මාණය කල තියෙනවා. දැන් ඔබට මතක්කනෝ ග්‍රැපිච්චිත්‍ර කියන්නේ මුද්‍රණ බිදි. දැන් ප්‍රාථමික මුද්‍රණවල ඉඳලා ඒ වගේම අද තියෙන ඉතාම දියුණු ඩිජිටල් මුද්‍රණ ඕප්සෙට් මුද්‍රණ මේ වගේ තාක්ෂණිකත්න් ඉතා දියුණු මට්ටමටම මේ මුද්‍රණ කලාවේ ඇවිල්ල තියනු. දැන් ග්‍රපිච්චිත්‍ර කලාවේ මූලා රම්භයි විදියට දකින්න පුුවන් අතුල රූප සටහන්. ග්‍රපික් චිත්‍ර කලාවේ මුල්ම ආරම්භය විදියට අපිට මේ අතුල රූප සටහන් හතුුන්ඩන්න පුළුවන් දැන් දුවේපුතේ ඔබට පේනොමේ චිත්‍රේ තියන අත්වලසායන් තරවල කරපු මුද්‍රණයක් තියෙන්නේ. දැම් මේ අතුල රූප සටහන් අපිට දකින්න පුළුවන් ආදි මානමය ජීවත්ව වුණු ඔුන්ගේ වාසස්ථානවල එක ඇනෙ ගල් ගුහා බිත්තිවල ඔවුන් එදා දඩයන් ජීවිතයක් ගත කල්ලා මේ දඩයන් ජීවිතය ගතකරද්දිී සතෙක් මරාගනැවිල්ලා ඒ අතේ ගෑවුණු ලේ පැල්ලන් තමයි මේ ගුහා බිත්තිවල මේ වගේ මුස්ල රූප සරහු විදියට අපිට අද අදත් දකින්න පුළුවන් දැනටවරුදු විසි පන්දාකට විසිදාහකට විසිපන්දාහකට තරන් ඇත අතීතේ තියෙන චිත්‍ර විදියටට මේ ග්‍රපි චිත්‍ර විදිහට මේ අපි හඳුනා දෙන්න පුළුවන්. එතකොට චිත්‍ර කලාවේ උපත චිත්‍ර කලාවෙ ආරම්භය සිද්ධ වෙන්න මෙන්න මේ අතුළ රූප සටහන් සමඟ. ඊට පස්සේ අපි දන්න මේ ප්‍රාථමික මුද්‍රණ ක්‍රමය ටිකත් දියුණු වෙල ඇවිල්ලා ටිකටික අද මේ වෙන විට ඉතාමත් දියුණු ඩිජිටල් මුද්‍රණ ඒ වගේම ඔ්සෙට් මුද්‍රණ වගේ තාක්ෂිණ ක පසයෙන් ඉතාම දියුණු මුද්‍රණය කර්මාන්තයක් විදියට අද දියුණුවට පත්වලා තියෙනු. බැන් අපි මෙ මේ ග්‍රපිච් චිත්‍රවල තියෙන එක උප මාතෘකාවක් විදියට දමයි පෝස්ත්‍ර චිත්‍ර කලාව ඔබට අද අපේ මේ පාඩම ඉදිරිපත්් කරන්නේ. මේ පාඩම නිපුණතා විදියට නිස්පාධනහා සේවා සඳහා රැපික් නිර්මාණය කරයි. නිපුුණතා මට්ටම පුතුල්ල තේමා යටතේ පෝස්ටර් නිර්මාණය කරයි. අපි වලමු ඉගුණුම් පල ඉගුණුම් ප ඔබට ඔබ අඋත්පත් කරගන්න මෙන්න මේ ඔබේ මේ හැකියාවන් කුසලතාවන්. වනවද පෝස්ත්‍ර චිත්‍රයන කුමද්ද හඳුනාගනි. චිත්‍රේයක ලක්ෂණ හඳුනා ගනි තේමාවට අදාළ සංකීත රූපහා අක්ෂර උචිත පරිදි භාවිතා කරයි. දැන් ඔබ මෙන්න මේ ඉගුණුම් පල අත්පත් කරගන්න මේ පාඩම අවසානයේදී. අපි ඉළඟට බලමු සනිිවේදන අර්ථ මතුකරන අයුරු හඳුනා ගනිී. මාධ්‍යයා චිල්පක්‍රම භාවිතා කරයි පෝස්ට්‍ර චිත්‍ර අගයයි රසවිින්දී. ඉල්ළඟට පෝස්ට්‍රර් චිත්‍රේක ලක්ෂණනා වැදගච්කම සංකීර්ණ තමාවක් පිළිබඳ වැදාච්කම සංකීර්ණ තමාවක් පිළිබඳ පනිවිටයක් සරලව නිරවුල්ුව අර්තාන්විතව වේගවත්ව සංනිිවේදනය කිරීම. ඊළඟට පෝස්්‍රර් චිත්‍රයක නිර්මාණය කිරීමේදී සැලකිලිමත්වී යුතු කරුණු. විශේෂෙන්ම පෝස්ට්‍රර් චිත්‍රයක තියෙන සරල බව මොකදපී ප තේමාවක් කේමනත්තම් ප්‍රබල මාතෘකාවත් තමයි බොහම සරලවිදියට චිත්‍රයකින් සන්නවිධනී කරන්නේ ඒවගේම නිරවුල් බව මේක තියෙන අර්තාන් විත බව ඒවගේම දෙන පනිවිඩේ තියන වේගවත් බව මොකද පෝස්ටර් චිත්‍රයක් කිව් හාම අපිට මේක තියෙන කලාත්මක රසය ඒවගේ මේක තියන අර්ථරසය ඒවගේ මේකෙන් දෙන පනිවිඩය මේවා ග්‍රහකයාට ඉතාම ඉක්මණින් නිදය කරන හැකව යන පස්තට ිත්ත එකතම පස්ට චිත්‍රක යනෙන මොලි ලක්ෂණ. අපි බලමු ඊළඟට පෝස්ට්‍රට චිත්තය නිර්මාණය කිරීමේදී රූපහා වර්ණ සංකීතාත්මක භාවිත තේමාවට අදාළ බව විශේෂයම ජාමිතක උපකරණ ඔබට භාවිතා කරන්න පුළුවන් නිවැරදි අක්ෂර කරණය උචිත වර්ණමාධ්‍ය භාවිතය සහ මනා නිමාව. දැන් අපි බලමු ං ට මේ ස්ලයි්ස වැටන පෝස්ටර් කහිපයක් ඔබට එය බලන්න පුළුවන් යම් කිසි තේමාවක් ඇටතේ ප්‍රබල පණිවිඩයක් බොහොම සංවේදීව තමන්ට දැනෙන විදියට තමයි ශිල්පයා පෝස්ටරයේ නිර්මාණය කරන්නේ. එතකොට ඔබ ඒ තේමා පිළිබඳ හොඳ අධ්‍යියනයක් කල්ලා ඔබට ඒ පණවිඩය බොහොම සරලව ඒ වගේම කෙකොට ෂණිකව හදවතට දැනෙන විදියට තමයි අපේ ප්‍රකාශනය කරන්නේ. දැම් මේ චිත්‍රේදී දුම්පානය පිළිබඳ දැන් වැඩි හිටියා උරණ දුම දරවාගෙන් තමයි පිට වෙන්න බලන්න මොනතරං සංවේදදිද අපට මොනතරම් හදවතට දැනවාද. අන්නේ වගේ යම් කිසි කම්පනයක් ඇති කරන්න පුළුවන් දියට දෙන ප්‍රබල මාතෘකාවත් තමයි පෝස්තේ පෝස්ටට කලාවෙෙන් අපිට ඒවගේ ලොකු දෙයක් කරන්න පුළුවන්. ලොකු පනිවිඩයක් ඉතාම විශාල පිරිසකට බොහොම වේගවත්ව නිවේදනය කරන්න පුළුවන්. අපි බලමු ඉල්ලඟට තා පෝස්ට්‍ර දෙකක් තියනවා දැ මේ වනසම්පත පිළිබඳ. ඒක ඒවල අක්ෂර කරණය නැති වනාට හරිම හැඟීම් බරයි අපිට ගොඩක් දැන නොමේ මේකමොකද පෝස්ත්‍රේක තියන ශෂත්වය තමයි අ සාහිත්‍ය පාටයක් පමණක් නෙමි සමහර විට අක්ෂර ඇත්තෙමනෑ. නමුත්ඒ රූප සහ රූප සටහන් සංකේතවලින් දෙන ප්‍රබල අදහස කලාත්මකව ඒවගේ ඉතාම නිර්මාණ සීලිව ඒ දෙන පණවිඩේ ප්‍රේක්ෂකයට එමනත්තන් ග්‍රහකයාට වඩා දැනෙන්න්න පටන්ගන්න. අපි බලමු දැම් මෙතන පෝස්ත්‍රඇතියන ජලයයි ජීවනාලිය ලෝකයේ. ැ බලන්න ජලය පිළිබඳ ජලය ආරක්ෂා කර ගැනීම ඒවගේම ජලේ තියන පිරිස්සුදු බව අපි රිසිදු වඋනොත් මොනවගේ ගැටලෝකට පත්වේ නොල් ජීවින් සමස්ත ජීවින් සියල්ලම ඒවගේ ප්‍රබල පණවිඩයක් මේ පෝස්ටරෙන් අපට දෙන්න පුළුවන්. ඒවාගේම තමයි දැන් අර බලන්න මදුරුවා පිට වෙනහැටි දැන් එතන තියෙන සංකේත ටික කල්පනා කරන්න ඉතාම ප්‍රබල විදියට අපිට ගොඩා හැගීම් ඇතිෙන ආකාරෙන්ඒ පෝස්තට්‍රය නිර්මාණය කරල දයන. හිතනෙ වචන දස්ගානකින් කියන දේ තමයි ඒ සරල සංකීතකහිපයක් කරගෙන නිර්මාණශීදීව ඉදිරිපච් කල්ල තියෙන. අපි බලමු දැම් මෙතන ඔබට මේ පෝස්තට්‍රටි බැලුවහාම පේනෝ මේ අපේ පාසල්ලල දරුවන් නිර්මාණය කරපු සමස්ත ලංකාත් අරගවද නිර්මාණය කරපු පෝස්ත්‍ර චිත්‍ර. අපිට පේනෝ ඉතාම සරලව ඒගේම ගොඩාක් හැඟීම් බරව මේ නිර්මාණය කල්ල තියන මේ බැලුවාමේ දෙන්න පණවිටිය රබල විදියට ඒ පුද්ගලයට දැනනෝ බලන පුද්ගලයට හදවට දැන විදියට තමයි ඒ පස්ත්‍ර චිත්‍ර නිර්මාණයක තිය මේතවත් පෝස්ටර් එකක් දැක අක්ෂර දකින්න පුළුවන් ඒ වගේම පූපවලින් පින්තුරෝලනුත් පෙන්නල්ල තියනු. ඒ විදියට අපිට අවශ්‍යනං ඕනම පෝස්ට්‍රයකට අපේ අදහස තවටික් තිවර විදිහයට පෙන්න්න අපිට අක්ෂර එමනැතම යම්කිසි පාටයක් භාවිතා කරන්න පුළුවන් දැන් මේ පෝස්ට්‍රේම අයිතන්න ඔබ දැකලා ඇති කාලයක්ත් තිස්සේ මේ පෝස්ත්‍රේදිහා බැලුවහම හරිම සංවේදී අපි නිතරම දකින මග තොටේදි පවා දකින පෝස්ත්‍රයක් ඒකයි අපි මේ පෝස්ත්‍රය ඔට යොදාගත්ත බලන්න තවත් පෝස්ටරය ජලය සම්බන්ධ නිර්මාණය කරපු වනාන්තර ගස් කොලං පරිසරය පිළිබඳ නිර්මාණය කරපු පෝස්ටර් දැන් අපිට බලන්න පුළුවන් මේ පෝස්තර චිට්ටවල කොමද සංකේත යොදාගන්න බලන්න ඉතාම ප්‍රබල සංකේත කහිපයක් දකින්න පුළුවන් ස්ශ්‍රීනක මෙවැනි සංකේතවලින් ගොඩක් හැඟීම් ප්‍රකාශ කරන්න පුළුව ඊළඟට අපි වලමු තව නිර්මාණය කරපු පෝස්ටර් කීපයක් දැම් මේ පෝස්තර් මං අරගනාවේ දැම් මේම ගොඩාක් වෙලාට කොලාච් මාධ්‍යයෙන් නිර්මාණයරපු පෝස්ටර් දැට මේ පෝස්ත්‍ර දිහා බන්නකොට පේන වර්ණ කටදාසි වල වර්ණ කටදාසි කපල අලවල නිර්මාණය කරපු පෝස්ත්‍ර චිත්‍ර දැම් මේකේ අපිට අවශ්‍ය විදියට මේ අදහස තව දුරටත් ප්‍රකාශ කරන්න ප්‍රවල විදිර ප්‍රකාශ කරන්න අවශ්‍ය නං මේකට ගැලපෙන්ෙන මාත් ්‍රෘකාවත් තේමාවක් අපිට යොදාගන්න පුළුවන්. දඔට පේනෝ. මේ ඒ සඳහා්‍ය අවකාශේම නැත්තගේ පසුබිම ඉඩතියල තියෙන්නේ. අපිට අවශ්‍ය තේමාව යොදාගන්න පුළුව ම මේ පියවරෙන් පියවර පෝස්ට්‍රයන් නිර්මාණය කරන්න ඇති පෙනන්නේ. අපි බලමු ඊළඟට ඒති එන තවත් කඩලාන පරිසර පද්ධතියක් පිළිබඳ අපේ දරුවන් නිර්මාණය කරපු පෝස්ත්‍රට චිත්‍ර. මෙතැති විශේෂයම මං අර කලින් කිවෝ වගේ බැදගත්මදේ තමයි කොලාච් කියන මාධ්‍ය උපයෝගී කරගන තමයි මේච පෝස් නිර්මාණය කරලතින්. පාට කටදාසි අරගන කපල්ලා ඇමනෙත්තං ඉරලා අලවල තියනු. ද අපිට මේ වගේ විවිධ මාධ්‍ය භාවිතා කරන්න පුළන් පෝස්ට්‍රවොලද ග්‍රපික් ්‍ය භවිතා කරන්න පුළුවන් විධ මුද්‍රණ ක්‍රම භාවිතා කරන්න පුළුවන් ඒ වගේම කොලාචවැනි මේ වගේ සරල මාධ්‍ය භාවිතා කරන්න පුළුවන් දැම්ම අපේ පාසල් දරුවන් නිර්මාණය කරපු පෝස්ටර් ඔබට පැහැදිලි වෙනවා දැම් මේ පෝස්ට්‍රේ තියෙන අකුරු එමනතා අක්ෂර ඉංග්‍රීසි අකුරු ඕ ඒ කඩදශවෙල කපල තමයි අලවල තියන්නේ මෙතන මිශ්‍රමාධ්‍යය වර්ණ භාවිතා කරල තියනෝ ඒවගේ මොලාච් මාධ්‍ය භාවිතා කරල තියන මිශ්‍රමාධ්‍යිය භාවිතා කරල කරපු පෝස්වි චිත්‍රයා මේ වගේ ලොකු වර්ණ පදාස භාවිතා කරන්න පුළන් වරණ කරදාසි පාවිච්ච කරල අපිට කඩදාසිය ව දිගටම වර්ණකිරීමම අවශ්චනෑහෙම කරට වරදක්නෑ නමුත් මෙවැනි සර විවිධ මාධ්‍ය භාවිතා කරන්න පුළුවන් මේ පෝස්ත්‍රයට නිර්මාණයේදී. අපි මීළඟට බලමු පෝස්ත්‍රයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. දැම් මෙතනද මං ඔබට පැහැදිලි කරල දෙනෝ සරලව පියවරෙන් පියවර අපි පෝස්ත්‍ර ජිත්‍රයක් කොමද පියරම්පියවර නිර්මාණය කරන්න කියලා. අපි බලමු උලින්ම පෝස්ටර් චිට්‍රට් දැන් අද අපිට තියෙන මාතෘකාව වනසම්පත අපේ මිතුරකි. වනසම්පත අපේ මිතුරකිකි උගහම අපේ තේමාාව පිළිබඳ අපිට ලොකු අදහසක් තියන්න ඕනේ. දැන් ශිතෂයන් විදිහට ඔබට වනසම්පත පිළිබඳ ඇයි එක මේ සමස්ත ජයව පද්ධතිය කියන්න මොකක්ද මිනිස්සාට කොහොමද අපිට සංවිධී වෙන්නේ ඒවගේම සමස්ත ජීවින්ගේ පැවැත්ම මේ වගේ ඒතේම පිළිබඳ ඔබ යම්කිසි හැදැරීම කිසල්ල කරන්න ඕනේ. ඒ හැදෑරීම කල්ලා ඒ තුළින් ඔබට නිර්මාණශීලීව කල්පනා කරහම ඔබට අදහසක්යනෝ වන සම්පත ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා අප අපි කොහොමද මේක කලාාත්මකවර. ඒවගේම අපි දන්න වන විනාශයක් සිද්ධ වෙන ලෝකෙ එතකොට වනාන්තර් විනාස කන්නෝ. එතකොට මේ පෝස්ටරෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කලාත්මක නිර්මාණ ශීලීව ඉදිරිපත් කිරීම තුළ. අපි බලාපොරොත්තුය නව යම්කිසි සංවේදී පණිවිඩයක්. වනාන්තර විනාසකරොත්. සමස්ත ජීව සංහතියට සංහතියේම විනාසය කියන ඒ සංවේදී පණිවිඩය අපි මේ පෝස්ත්‍රයෙන් නිර්මාණය කරන්න ඕනේ. එතකොට ඒ පිළිබඳ යම්කිසි ඔබ පොතපත කියවල ඔබ යම්කිසි හැදෑරීම කල්ලා ඔබ යම්කිසි අධ්‍යනයක් කල තමයි මේ තේමාව, එමත් මේ පස්ත්‍රේ නිර්මාණය කරගන්න බ සූදනම් වෙන්න ඕනේ අපි මුලින්ම පෝස්ත්‍රයක් නිර්මාණය කරන්න කකොට අපඒ දළ සටහන ඒක ඇ ස්කෙච්ච එකක් අඳින් නොනේ අපි බලමු මන්දැන්ගේ ඉස්කෙච්චක කරනවා වන සම්පත අපේ මිතුරෙකි අපේ සුරකිමු. කියන තේමාව යටතේ මම ඔබට ඉතාම සරලව මේ පෝස්ත්‍රේ නිර්මාණය කරන ඒ මූලික දළ සටහන අපි අඳමු මුලින්ම. මුලින්ම මම දැන් අක්ෂර සඳහා යම් ඉඩක් නිර්මාණය කරන නිසා ඒ කොටස මේ විදියට අක්ෂර සඳහා යම් කිසි ඉඩ ප්‍රමාණයක් පෝස්ට්‍රේ අපි වෙන්කරගන්න ඕනේ. බෑ ඔබට පේෙන මම මේ දළසටහනි යම්කිසි ඉඩක් වෙන්කරගත්තා අකුරු සඳහා. හිට පස්සේ මම හිතපු විදියට මම නිර් මගේ අදහස මගේ නිර්මාණය විදදියට මම ඊල්ළඟ හැඩතල ටික මේ විදියට සලකුණු කරගන්න දැන් ඔබට පේන මේ විදියට ඉස්සලම් කොද මේ එතකොට තමයි අපිට මේ කඩදාසියට ගැලපෙන විදියට පෝස්ර් චිත්‍රය සම්පින්ටනය කරගන්න පුළුවන් එන්නේ අපේ අපේ ඔළුේ තියෙන අප හිතේ තියෙන අදහස අපි මේක කැටිකල්ලා සංකේතාත්මකව මේ විදියට අපිට දළ සටහනක් ඇඳගන්න ඕනේ මේ දළ සටහ අනුව තමයි අපි අවසානයේ අපේ නිර්මාණය කරගන යන්නේ දැබට පේනෝ ඒ මූලික හැඩටික මේ විදියට අපිට පැන්සලකින් පෑනකින් මේ දළ සටහන ඇඳගන්න පුළුවන් දැ විදියට ඉස්කෙච්ච එක කෑමනැත්තං කටු සටහනක් අපි ඇඳගන්න හේතුව තමයි අපි ටේතකොට අපි බලාපොරොත්තුවෙන නිර්මාණය ඉතාමත් සාර්ථකව ඉතාම හොඳින් කල්ල අවසංකරන්න පුළුවන් මොකද අපි මේ සටහන තුළ අපි මොනවද අපි භාවිතා කරන වර්ණ මොනගේ ශිල්පිය ක්‍රමයද මේ පෝස්ත්‍රයේ නිර්මාණය කරන්න සඳහා යදාගන්න. අපි සියල්ලම මේ දළසටහන තුළ අප ඒ අදහස තියාගෙන තමයි මේ දළසටහන නිර්මාණය කරන්නේ. දැම් මම් මේ කරපු ඒ කටු සටහනින් ඔබට පේන මුලින් පෝස්ත්‍රක් නි ෝස්ත්‍ර ඇන්නම නම චිත්‍රයක් වෙන්න පුළුවන් වෙනත් ලෝගෝ එකක් වෙන්න පුළුවන් අපි කරන නිර්මාණය මේ වගේ සරලව දළසටහනක් ඇඳගත් තහම අපිට ඉතාම පහසුයි අපේ අවසාන නිර්මාණය කරන්න. අප බලමු ඉළඟට මන්දැම් මේ දළ සටහන ඔබට ඇඳල පෙන්නවා අපි දෙවෙනි පියවර විදියට කොමද පෝස්ත්‍රේ නිර්මාණය කරන්න කළ බලමු දැම් මෙතැනද ඔබට පේනෝ මම භාවිතා කරල තියෙනෝ වර්ණ දෙකක් සහිත කඩදාසියක් කොළවර්ණය සහ කහවරණය එතකොට මේ ද ඔපට දහස තියෙන දැන් අපි කරන චිත්‍රය නිර්මාණය කරන්න දැන් මේක සම්පූර්ණයෙන්ම සුදු කඩදාසයක් භාවිතා කරන්නත් පුළුවන් කල්ලා මේ වගේ වර්ණ අපිට පින්සලේ භාවිතා කල්ලා වර්න්නණ යොදන්න පුළුවන් නමුත් මම මෙතනති උත්සාහගන්නේ අපිට බොහොම සරලව මේ වර්ණ කඩදාසි භාවිතා කරහම අපිට අවශ්‍ය වෙන්නේ අර පින්සලෙන් වර්ණ කරකර ඉන්න යන් අවශ්‍ය වෙන්න මේක ඉතාම සරලව කරගන්න පුළුවන්. දැන් මේ වගේ Hච ස්ටරය නිර්මාණය කන්න ප්‍රමාණයටටම මම කඩදාශය සූදානම් කරගන්න තැන් අපි මේ කඩදාශයේ බලමු ඉළඟ පියවර තමයි අක්ෂර කරණය කොහොමද දෙන්නේ. දැන් අපි අකුරු මේ විදියට අපිට සකස් කරගන්න පුළුවන් තැන් ඔබට පේනවා මේ මට මං සූදානාම් කරගත්තා මේ අකුරු මේ විදියට මේ කළදාශය ගැලපෙන විදිට අර දළසටහන අනුව අලවගත්තා. ඊළඟට බලමු අකුරු ටික සකස්කර ගත්තර පස්සේ. දැන් අපිට මේක සම්පින්ටනය කරගන්න කියන අදහස සම්පූර්ණ අදහස අපි මේ දළ සටහන තියෙන නිසා කිසිරීම කැටලුවක් එන්න අපට ඕන දියට මේක ගන්න පුළුවන් ැ ඊළඟ පියවර අපි ඊළඟ පෝස්ට්‍රේ ඊළංඟ සංකේත ටික ඊළංඟ රූප සටහන් ටික මේකට ගැලපෙන විදියට අලවගන්නවා. මෙතැද මම මේ ඔබට පේනෝ මේ මුද්‍රණය කරේ මම ගහක කොලයක් අරගෙන ඒ කොේ වර්ණ භාවිතා කල්ල කරපු මුද්‍රණයක් මේ කොල ටික පේර කොලයක් අරගන වර්ණ තවරලා එක මුද්‍රණය කරල කරේ. දැම් මම එවිදි දෙයක් කොබට කල්ල පෙන්නන්නම් මේ ගහක කොල අපිට අඳිද මවශ්‍යනය පින්සලේ පාවිච්චි කල්ලා පට පුළුව මේගේ සරල මුද්‍රණ පාවිච්ච කරන් සරල්ල මුද්‍රණ පාවිච්චි කරල මේ විදියට අපිට ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ කොළමංක් සුදු වඩදාසියක මේ මුද්‍රණය කරල පෙන්න්නන්න. අපි බලමු මේවිදියට ැ අපි මේ බලාපොරොත්වයන මුද්‍රණය දැ මේ සඳභාරිතා කර අපේර කොලයක් මෙතැති මම පාච්චි කරන්නේ රෙජිපෝර්ම් කෑල්ලක් මේ කොලයක හැඩට අපාගෙනැවිල්ල තියෙනවා දැන් අපි මුද්‍රණය ක මංගට පෙන්න්නනවා දැ මේ විදියට අපිට රජිෆෝර්ම් අච්චේ වර්ණ ගාන්න පුළක රෝල්ලර් එකක් පාවිච්චි කරන්න පුළුවන් එමන බ්‍රශ් කප්පා ච්ච කරලා මේ විදියට මං කපාගනාපු මේ කඩදා සි අච්චු එමනැතන් රජිපෝ මච්චුවේ මේ විදියට වර්ණ තවරගන ඒකෙන් අපිට මේ ප්‍රින්ට් කරගන්න පුළුවන් අපිට මේ පෝත්‍ර චිත්‍රය නිර්මාණය කරද්දි මෙන්න මේ වගේ විධ මුද්‍රණ ක්‍රම විධ ශිල්පිය ක්‍රම වාවිතා කරන්න ඕනේ එතකොට තමයි මේ කලාත්මකව නිර්මාණය කරන්න ුවන් ටන මේවිදියට මු්‍රණය කරන්න පුළන් මේ වගේ අච්ව සකස් කරගෙන පුළුවන් ඒවගේම මංඟ රිස්සලකි විදියට ගහක කොලයක් පේර කොලයක් වගේ හොඳට නාරටි පේන කොළයක් අරගෙන මේවගේ සායන්තරවලා මුද්‍රණය කරන්න පුළුවන් හොඳින් තද කරහම මේ විදියට වදිනු දැම් මම මේ ශල්පිය ක්‍රමේ භාවිතා කරල තමයි මේ මේ ගහේ මේ කොටස සැකස් කරගත්තේ මේ අපිට පින්සලෙන්ම අඳින්න අවශ්‍ය නෑ පින්සලෙන් අඳිනට වැඩිය කලාාත්මකව මේ වගේ විධ ශල්පිය ක්‍රම් භාවිතා කරලා නිර්මාණය කරන පුළුවන් දැන් අපි බලමු ඊීළඟට මේ ගහෙක් කඳ දැ මේ සඳහත් මම වරණ කඩදාසියක් අලුපාට වන කරදාසියක් කපාගත්තා මමාර දළ සටහන අනුව තමයි මේ පෝස්ත්‍රය නිර්වාණය කරන්න දැඟබොට පේනෝ මේ විදියට අපිට සකස් කරගන මේ චිත්‍රය අලවගන්න පුළුව ය අපිට මේ වගේ වර්ණ කඩදාසි භාවිතා කල්ල වර්ණ කඩදාසි භාවිතා කල්ලා මේ විදියට සකස් කරගන්න පුළුවන් දැන් ඔබට පේනවා මේ පෝස්ට්‍රේ අපි අරෝගේ දළ සටහන කැඳගත්තට පස්සේ ට ඒ අවශ්‍ය වර්ණානුව අපි කඩදා සිටික සුදානන් කරගත්තා ඒත් සියලුම කොටස් සියලුම කොටස් සපි සරලව සකස් කරගෙන සරල හැඩ සහිතව සකස් කරගෙන මේ විදියට ඉතා කලාත්මක පෝස්ත්‍රයන් නිර්මාණය කරන්න පුළුවන්. දම් ඔබට මේ පෝස්ත්‍රේදියා බැලූහම පේනෝ ඉතාම අඩු වෙලාවකින් ඉතාම කලාත්මක නිර්මාණයක් අපිට කරන්න පුළුව. මොකද අපි රදදු වෙලායි ගක් කලාට පන්තිකාමරේ කඩදාසි අරගන කඩදාසිය පැන්සලෙන් ඇන්දා ඊට පස්සේ සියලුම කොටස් වර්ණ කරගන යන සෑහැන වෙලාවක් න හරිම සංගීර්ණයි නමුත් මේ විදියට අපිට හිතන්න පුළුවන්නම් මේ වගේ විවිධ මාධ්‍ය උපයෝගී කරගන කොලාාචමාධ්‍ය ග්‍රැපික් මාධ්‍ය මේ වගේ විිවිධ ශිල්පිය ක්‍රම උපයෝගය කරගත්තත් මේ නිර්මාණය හරීම කලාාත්මකව. එවගේම හරිම සරලව ඉදිරිපච්චරන්න පුළුවන්. ඊළඟට මේ පෝස්ත්‍රේ තියන ප්‍රධානම ගුණයත් තමයි මේක ඇත්වසේම එක පිටපතක් නෙමි දෙැඟ අපි මේ කරන්න නිර්මාණය අපිට අවශ්‍යනං මේක පිටපත් දාස්කාානක් මුද්‍රණය කරන්න පුළුවන්. එතකොට මුද්‍රණය පිළිබඳත් අපිට ැලිලිමත්වෙන්න වෙනවා. මුද්‍රණය කන්නකොට අපි වර්ණ කීයකින්ද පෝස්ත්‍රේ නිර්මාණය කරන්නේ මේක අකුරු කොහොමද සකස් කරගන්නේ මේ සදා භාවිතා කරන්න ප්‍රධාන වර්ණ මොනවද. අන්නේ වගේ හිතලා අපිට මේක මුද්‍රණය පිළිබඳවත්. යම් කිසි අවබෝධයක් ඇතිව මේ පෝස්ත්‍රේ නිර්මාණය කරගන්න පුළුවන්. දැන් ඔබට පේනෝ මං මෙතනද විශේසයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඔබ පන්තිකාමරේදී මේ වගේ විවිධ වර්ණ කඩදාසි භාවිතා කල්ලා මේ වගේ විධ ශිල්පිය කරම් භාවිතා කරලා ඉතා කලාත්මකව මෙවැනි නිර්මාණයක් කරන්න පුළුවම්. දැන් මේ පෝස්ත්‍රය ඔබට පේනෝ අවසංකරා අරවිදියටට පරම්පිවර මං ඉතාම පැහදිලුව ඔබට පැහැදිලි කර පලවෙනි අවස්ථාව දළසටහන නිර්මාණය කිරීම. ඊට පස්ේ ඒ අනුව තමයි මේ සියලුම සංකේත ටික මේ හැඩතල ටික අපි සකස් කරගෙන මේ විදිට මං පියවරෙන්පියවර අකරූුවල ඉඳලා. ඒ මූලික හැඩතල ටික තියලා සම්පිණ්ඩනය කරලා පස්සේ අවසාන පියවර විදියට පෝස්ත්‍ර අලවල දැන් අවසංකර. පෝස්ර් චිට්‍ර පාඩ මේ පෝස්ට්‍ර චිත්‍රයන් නිර්මාණය කිරීමදී. මම ඔබට වන සම්පත සුරකිමු කියන පෝස්ට්‍රය නිර්මාණය කල් අපි බැලුවා. අපි ඊළඟට බලමු තවත් මම් පෝස්ත්‍රයන් නිර්මාණය කරනවා. මේක අපේ පාරම්පරික කලා ගරුමයන් ආරක්ෂා කර ගැනීම කියන තේමාව යටතේ. අපේ රුමයන් සුරකිමු කියන තේමාව යටතේ කරන පෝස්ට්‍රයක් මේ පෝස්ත්‍රේදීත් මමාර මුලින් පෝස්ට්‍රය වගේම දළ සටහන අපි සලම අඳින්න ඕනේ පලවෙනි පෙවර විදියට. අපි බලමු මේ දළසටහන න්ඳමු දැම්බම් මේ පෝස්ට්‍රේ සඳහා යොදාගන්නේ අපේ පාරම්පරික කලාවරුමයක් වන වෙස්මුණු වෙස්මූුණු කර්මාන්තය පිළිබඳ පෝස්ටරයා එතකොට මමේ අවශ්‍ය හැඩතල ටික ඒ වගේම අකුරු මේ විදියට ඒ සඳහා අවශ්‍ය අවකාශය වෙන්කරගන්න මේ කටුසටහන තුළ විදියට මම නිර්මාණය කරන පෝස්ටරේ අක්ෂර සඳහා ඉඩ ප්‍රමාණය වෙන්කරගත්තා ඒ වගේ මේ විවිධ වර්ණ හැඩතල සඳහාවශ්‍ය ප්‍රමාණය වෙන්කරගත්තා දැ මේ විදියට අපට ඉතාම පහසුයි අපි දළ සටහන කේමනැත්තං ඉස්කේච්ච එකක් කරාට පස්සේ අපි ඊළඟට බලමු දැම් මම මේ අපිට මේ සුදු කඩදාශයම අඳින්නත් පුළුවන්. වර්ණ අරගෙන පින්සලේ භාවිතා කරලා අක්කුරු මේ පින්තුරෝ කොම අඳින්න පුළුවන්. දැම් මම මෙතනැති කරන්නේ ඔබට ඊට වැඩිය බොහොම සරල විදියට අපි වෙනවෙනම කඩදාචුවල ඇඳල්ලාක් ඇඳගත්න්න චිත්‍ර. කපල මේ අපි ගැලපෙන වර්ණයක් තුළ. සුදු වර්ණයම වෙන්න ඔන්න අපිට මේ සඳ වෙන වර්ණයක් භාවිතා කරන්න පුළුවන්. අපිේ තෝරගන්න වර්ණය තුළ අපිට පුළුවන්. හැඩතල්ටික තියල බලලා ලස්සනට සම්පිණ්ඩනය කල්ලා අපේ පෝස්ලය නිර්මාණය කරගන්න දැන් අපි බලමු මුලින්ම මංගේ සකස් කරගන ආපු රූප සටහන් සකස්කරගෙන විල් තියනේ අවශ්‍ය සංගේත ටික අපි ඒටික තියල බලමු කොහොමද මේක සම්පිණ්ඩනය කරගන්නඇ මේ විතේ අපේ නිදහසේ මේ අපේ සංස්කෘතික උරුමයක් වන පාරම්පරික කලාකර්මාන්ත සුරකමු කියන තේමාව යටති තමයි මං මේ පෝස්ත්‍රයේ නිර්මාණය කරන්නේ අපිට මේ විදියට කැමැති විදිහට මේක අපිට එහට මෙහෙට කල්ල සකස් කල්ල බලතැහැකි. මෙතනද අපිට නිර්මාණ සඩව ඕන තරන් නිදහස තියෙන ඕන තරන් ඉඩගඩ තියෙනවා මේ අකෘටික කොතන්ට දෙන්න ඕනේ මේ හැඩ තල ටික කොහොමද අපි ගලපගන්නේ මේ විදියට ඕන විදිහයට සකස් කල්ල බලන්න පුළුවන් තමයි මෙතනදි තියෙන ඉතාම පහසුවදැන් අපි කඩදාශයම මං ඔබට පෙන්න්න උත්හ කරන්නේ කඩදාශයම ඇඳගත්තොත් මේකායි එයටමට කරලා බලන්න බෑ අපේ ඉස්කේච්ච කැමනත්තන් දලසටහන ඇඳ විදියටම කරන්න වෙන. නමුත් මේ වගේ අවස්ථාවලද මේ වගේ ශිල්පිය ක්‍රමයක් භාවිතා කරන්නකොට අපට නිදහස තියන අපිට අවශ්‍ය දි මේ කඩදාශය කැමැත විදියට සම්පින්ඩනය කරගන්න. ඒවගේ මදැම සුදු කඩදාසිය මේකට ගැලපෙන් නත්ත ට පුළුවන් වෙනත් කරදදාශයක් මේ සඳහා භාවිතා කරන්න අපි බලමු දැම් මම මෙතනද සුදුකඩදාසියක් නැමි භාවිතා කරන වෙනත් වර්ණය මේ විදියට මම රතුපාට කඩදාසියක් කරගන ඇවිල්ල තියනවා ඔබට පේනො දැන් අපි බලමු මේ රතුකඩදාසියේ මේ තලටික සම්පින්ඩනය කරහම කලාත්මකෝ අපි මේ ගැලපෙන විදිට මේ විදිර සම්පින්ඩනය කරගන්න පුළුවන් අපිට මේ විදියට දැම්මම් මේ අර දළසටහනේ විදියට මෙතන අකුරුටික සඳහා අක්ෂර සඳහතමයි මේ මැද ඉඩතියල තියෙන්නේ ඒවාගේම මේක අපිට වෙනස් කල්ල බල තැහැකි මිටවැඩිය ලස්සන රටාවක් මීට වැඩිය හොඳ සම්පින්ටනයක් කෙනවනං ඒ විදියට අපිට මේක නිර්මාණය කරලා බලන්න පුළුවන් ඒ වගේම මේ විදියට නිර්මාණය කලා අපිටඔන්න අකුරු මිදැට ගන්න පුළුව ඒකයි මේක තියෙන විශේ සත්වය අපිට ගැලපෙන විදිහයට නිදාසේ මේ හැඩ තලේ හෙටමට කරලා කරදාසි වඋඩ ඉතාම කලාත්මකෝ මේ පෝස්ත්‍රේ නිර්මාණය කරන්න පුළුව දැන් අපි බලමු ඊලක පියවර විදියට මම දැම් මේ ඔබට අලවල පෙන්න්නන්නම් මේදි මම සකස් කරගන අවසන් ඊට පස්සේ මම මේ චිත්‍ර ටික ගම්බොලින් අලබනෝ දැම් අවසානි තිීණය කරම් දියටට මේ චිත්‍රය සම්පිඩනය කරන්න. ඉළඟට අකුරුප්ිත් අප තියල බලමු තැම්මේය අක්ෂර කරණය දී මේක අපිට අකුරු පින්සලේ භාවිතා කලා වර්ණ භාවිතා කල අන්ඳින්න පුළුවන් නමුත් මම මෙතනද සුදු කඩදාශයක මේ අකුරු කපාගෙනවා සුදු කඩදාසියක අකුරු කපාගෙන විල්ලා මේ විදියට අපිට ගැලපෙන විදිට පෝස්ටරේට අවශ්‍ය විදියට අපි මේ සම්පින්ඩනය කරගන්න. විශ්ේසේම මතක තියාගන්න ඕනේ දැම්ම පෝස්ට රයකදී අපි දෙන පණවිදය ඒ පනවිදේ බොහොම සරලව දැන් අක්ෂර භාවිතා කරන්නකොට ඉතාම සරල අදහසක් ඒ වගේම බොහොම නිර්මාණශීලී වාක්‍යයක් තමයි අපි ඉදිරිපත් කරන්න ඕන් බොඩාක් විස්තර පෝස්ත්‍රේ කට යන්න යන්න ඉතාම කෙටියෙන් ඉතාම සරලව තමයි අපි මේ අකුරු භාවිතා කරන්න වා්‍ය ඒ අදහස භාවිතා කරන්න ඔබට පේනවා මම වෙන්න මේ විදියට තමයි මේ පෝස්ත්‍රේ නිර්මාණය කරන්න සූදානම් කරගත්තේ මේ විදියට එතකොට දැන් අපි වර්ණ කඩදාසිය ගෙනාව වර්ණකරදාසි මේ සඳහා අපිට ඔබට ගැලපෙන ඕනම ඔබ නිර්මාණය කරන පෝස්ත්‍රේදී ඔබට ගැලපෙන ඔබ කැමති ඕනම වර්ණයක් භාවිතා කරන්න පුළුව කඩදාසි භාවිතා කරන්න පුළුවන් එමනත්තම් වන්න පදසදියට අපට ගාන්න පුළුවන්. ඒවාගේම ඩැම් මම මේ පින්තූරත් සියල්ලම දෙන්නම කඩදාසිවල ඇඳලා කපාගැන සූදානම් කරගත්තා. එතකොට හරීම සරලොව මේ අපට නිර්මාණය කරන්න පුුවන් ඉතාම් පිරිසිදුව. මොකද අපිරිසිදු වෙන්න කඩදාසිය මේක මුද්‍රණ වාධ්‍යයක් නිසා ඉතාම කලාත්මකව නිර්මාණශීලීව අපිට නිර්මාණය කරන්න පුළුවන් දැ අපි බලමු පිළිවලට දැ පලවෙනි පියවරින්ද ොබ බද්ද දැක්කා පලවෙනි පියවර මේක දළසටහන නිර්මාණය කර. ඊට පස්සේ මං ඒසදාාවශ්‍ය පසුබීමට අවශ්‍ය කඩදාශය ගත්තා. ඉට පස්සෙ මං සකස්කරගනාපු හැඩතල්ලටික. මේ විවිධ පින්තුූර ටික ඒත් තේමාවට ගැලපෙන සකස්කරගෙනපු වෙස්මූුණු මේ අපේ පාරම්පරික කලාකර්මාන්තයක් වන වෙස්මූුණු කර්මාන්තයේ ඉතාම දුර්ලබ වෙස්මූුණු අපේ නිතරම දැකින වෙස්මූුණු නෙමි කෝලම් නැටුම්වල අන්න එෙම ඔබට මේ කරන නිර්මාණය තේමාාවනුව ඔබ අධ්‍යනය කල්ලා මේක කලාත්මකව සහ අර අපි ඉතිකක් කුතුහලය දැනවෙන පරිදි එක ඇනි දැම්මම් මෙතනති භාවිතා කරල තියෙන්නේ අපේ රටේ තියෙන ඉතාම දුර්ලබ පැරණි වෙස්මුණ වල රූප සටහ මෙම සියල්ලම ඇඳල තියෙන්නේ යම්මාධ්‍යයෙන් ඇඳල යෙන්නේ එතකට මෙතැන කොලාච් මාධ්‍යිය තියනවා දියසායම් මාධ්‍යිය තියන මෙෝග විධ වර්ණමාධ්‍ය භාවිතා කරපු මිශ්‍රමාධ්‍යයෙන් නිර්මාණය කරන පෝස්ත්‍ර චිට්‍රයල් දැන් අපි සඳහන් කරා මම වර්ණ කඩදාසි ඔබට නිදහස තියනො කැමැතිවරණයක් ගන්න පුළුවන් මම මෙතන රතුපාට හුරු අඳුරු රතු පාට තමයි මේ භාවිතා කරල තියෙන්නේ මේක අවශචනං අපිට වර්ණ දෙකක දෙක් තුනක් වුණත් ගැලපෙන විදියට සකස්කරගන්න පුළුවන්. මේ ඔබට නිදහස තියෙනෝ තමන් කැමැති ඕනම වර්ණ භාවිතා කල්ලා මෙතනිදි විශේසයෙන්ම සඳහන් කරන්න ඕන වර්ණ අඩුවෙන තරමට මේ පෝස්ත්‍රේ ඉතාම සරල වෙනවා. එවගේම නිර්මාණසිී ලිවෙනවා මේ දෙන අදහස මේ දෙන පණවිඩේ බොහොම කලාත්මකව එවගේම කෙනෙකොට ෂනිිකව තේරුම් ගන්න පුළුවන් විදියට ගොඩක් සංකේන කරන්න එකයි සරලව වර්ණ අඩුවෙන් නිර්මාණය කරන්නේ. දැන් අපි ඉළඟට බලමු මන්දැම් මේ චිත්‍රය සකස් කරගත්තා මට සුදුසු විදියට ම සම්පින්ඩනය කරගත්තා. ඊළඟට අප මේ මේ හැඩතල එමනත්තම් මේ සකස්කරගෙනපු පින්තූර ගම් ගාල අලබන ඉලඟ පියවර. අවසන් පියවර. මේ විදියට ඉතාම පිරිසිදුව අපිටදියට අලවන්න පුළුව. දැ අලවනකට වනත් මේගේ කඩදාසි ඇත්තියලා තද කරහාම

යට සියලු වැදල්ටික ඉතාම මේක තියෙන විශේෂත්ය තමයි කඩදාසියම අඳනවට වඩා මේ චිත්‍ර අපිට කලින් හිතාගන්න පුළුවන් මේ විදියට නිර්මාණය අවසානයට මේ විදියට නිර්මාණය වෙනයි කියන අපිට කලින් හිතාතන්න පුළුවන් ඒවාගේම ඉතාම පිරිසිඳුවට චිත්‍ර නිර්මාණය කරගන්න පුළුවන් මේ විදියට කන්නකොට තියෙන වාසිය තමයි ඉතාම පිරිසදුවට ච්‍ර නිර්ණය කරගන්න පුුවන් දෙමා මුලින් මේ හැඩතල්ටි කලවල ඉට පස්ස අකෘටික අලවමු අපට තවත් දෙයක් ඔබට පැහැදිලි වෙනවා ඇති දැම්මම් මේ ගත්ත පෝස්ත්‍රයේදී මේකේ අනිවාර්ය නෑ මොකද මුගක් වෙලාවට අපි මේක ප්‍රේම් එකක් පෝස්ත්‍රරොල අපි ප්‍රේම් එකක් නිර්මාණය කරන එමනැත්තම්න්නේ කොටුවක් සමහර පෝස්ත්‍රරල විදියට ඔබ දැකලා ඇති. අපිට අවශ්‍ය නම් එම ඒ පෝස්ත්‍රේට ගැලපෙනවනන් ඒගේ ප්‍රේම් එකක් එමනැත්තන් කොටුව නිර්මාණය කරන්න පුළුවන් අපිට හිතයෙනවන ඒ අවශ්‍යනය එක අදහසට බාධාවක් එමනැත්තන්ඒ අපි දෙන්නහ දෙන පනිවිදය ප්‍රේම් එක නිසා. ඒ කොටුව නිසා එසට ගැට අප අදහස ඉදිරිපච්චරීමට බාධාවක් නං. අපිට පුළුවන් ඒ කොටසා අයිංකල්ලා මේ වගේ නිර්මාණය කරන්න සරලව. අනිවාරනෑ ඇමුකොද හුඟාක් වෙලාවට ඔබ පාසලේ පන්තිකාමරීදි චිත්‍රයක් අඳනකොට කොටුවක් ගහනු. බන් මෙතනති පැහැදිලි කරන්නේ. ඔබට නිදහස තියනෝ මේ විදියට ඔබ කැමැති විදියට ඒ මූලික අදහස එමනැත්තැන් ඒ පණමිඩිය ඉතාම, කලාත්මකව බොහොම සරලව ඉරිපත්් කරන්න පුළුවන්න්නං. අපේ හැඩතල්ල ගොඩාත් සරල කල්ල කෙටිකල්ල තමයි මේ නිර්මාණ කරන්න. දැම්මම් මේ සකස්කරගනපු වෙස්මූුණුටික දියසායම් මාධ්‍යයෙන් ඇඳගනවෙඩම කඩදාසයක සුදුකඩදාසයක ඇඳලා ඒ මේ පෝස්ත්‍රේට ගැලපෙන මිදිට කපාගත්තා. හිට පස්සේ අපේ ගැලපෙන වර්ණ පදාසයක් කරගෙන වර්ණ කඩදාසියක් කරගන මේ විදියට ඉතාම පිරිසිදුව මේ හැඩතලටික අලවගත්තා. ඊළඟ පියවර තමයි ඊළඟට අපිට තියෙ අකුරු ැබ සුදු කඩදාසිය තමයි මේ අකුරු කපාගනාව මේ කඩදාසියන්කුව මේ වර්ණය අපිට හිතන්න වෙන දැන් සුදු කඩදාසිය නම් අපිට වෙනත්වර්ණය භාවිතා කරන්න පුුවන් ඒ සුදු වර්ණයට ගැලපෙන්ෙන දැන් බ මේ කඩදාසිය රතුපාට නිසා මං භාවිතා කරන්නේ සුදුවර්ණය අපි බලම් මේ අකුරු ටිකත් ඇලුවට පස්සේ කෝහමද ෝස්ත්‍රය අවසංගන්න කියලා ට අකුරු අලවනකොට බැන්සල ඒ අ අකුරු පේලිය අනුව බොහම යාන්තම් පේන විදිට ඉරක් ගහගන්න පුළුවන්. ඊට පස්සේ රේකාවුඩ අකු ටික අලවගන යන්න පුළුව අකුරු ඇලවීමදිත් අපි දැනගන්න ඕන දෙයක් තමයි සිංහල අකුරු විශේෂයෙන්ම සමහාර අකුරු අපි දන්නෝ එක පේලියට නෑ සමාරකුරු රේකාවෙන් පහලට යනෝ සමහරකුරු රේකාවෙන් ඉහලට යනෝ අන්නේ අකුරුුවල තියෙන ඒ මූලික ලක්‍ෂණටික අපි දැනගන්න ඕනි. එය අනුව හිතල තමයි පෝස්ත්‍රයක් නිර්මාණය කිරීමිදි විශේසයෙන්ම සිංහල අක්ෂර වලදි අපට එහෙම ඉතන්න වෙනවා. ඒ අවබෝධයක් ඉතාම අවශ්‍යයි. තැන් මේවිතිත ඉළඟට මේ අකුරු ඉළඟ පේලිය දෙවැනි පේලිය මේ විදියට සකස් කරගන්න මම එතනදි මේ අකුරු පේලියට ගන්න ම පොඩි වෙනසක්කන්න එක සම්පින්ඩණය සහ කලාත්ක බව ගැනහි තළ පොඩි වෙනසක් කරලා තමයි ඒ අකෘුටි කලවන් විශේසයම මතකතියා ගැත යුතු දෙයක් තමයි පසුබිමේ තියෙන වර්ණයට ගැලපෙන බිදිට ඒ වර්ණයට ගැලපෙන්න ඕනි අපි අකුරු භාවිතා කරන්න කු සඳහ භාවිතා කරන වර්ණය බේ ගැන ඉතාමත් සැලකිලිමත් පවෙ ඕනිි. දැම් මේ පෝස්ටරේ පියෝරෙන්ම්පියෝරටම මම නිර්මාණය කරේ ඔබට වඩාත් පැහැදිලි වෙන්න මේ අවසාන පියවර ගම්ගාල අකුරුව ඇලවීම දක්වා දලසටහන ඉඳලා අකුරු අලවල පෝස්ත්‍රයේ අවසන් කිරීම දක්වා ඔබට ඉතාම පැහැදිලි වෙන්න ඇති පෝස්ටයක් නිර්මාණය කරන්නකොට අපිට මෙවැනි ශිල්පිය ක්‍රම භාවිතා කල්ලා ඉතාම සරලව ඒවගේම කලාත්මකව ලස්සන පෝස්ට්‍ර චිත්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් ඔබට පේනෝ මං මේ පෝස්ත්‍ර චිත්‍රය අවසං කරල තියෙන්නේ. අකරුටිකත් ඇලවල අවසන් දැම්ම චිත්‍රය තේමාව උරුමය සුරකිමු අපේ පාරම්පරික කලාකර්මාන්ත ආරක්ෂා කිරීම කියන තේමාව යටති තමයි මේ චිත්‍රය නිර්මායකරරි, පෝස්ත්‍ර චිත්‍රය නිර්ණයකරරි. එතකොට මේක මෙතනද පෝස්ත්‍ර චිත්‍රයක තියෙන විශේෂ ගුණයත් තමයි ඒකෙ දෙන කලාාත්මක ප්‍රකාශනය. දැම් මම ගත්තා අපේ පාරම්පරික වෙස්මුණු කලාවට අයිති ඉතාම දුර්ලභ වෙස්මුණු කීපයක්. එතනදිම මේ පෝස්ටරය දැක්ක ගමම්ම පොඩ්ඩත් තමම් මොන තරම් මානසික තත්තක හිටියත් මේ මේකට ආකර්ශනය කර ගැනීමේ හැකියාව තියන්න ඕනේ ඒක මයි පෝස්ටරයක තියන විශේෂ ගුණය අ හැම තැනම තියෙන දෙක් වුණොත් මේක විශේසයෙන් බලන්නෑ දැන් ඒ සඳහා භාවිතා කරපු උපක්‍රමයත් තමයි මොකද මේ අපේ පැරණි වෙස්මුණු දුර්ලභ වෙස්මූුණු ටික්ක චයරූප මම් මෙව චිත්‍රොක්කොම ඇදල තියෙන්නේ කොට රූපටික ම ඇදල ගත්තා දැ ඔබටත් මෙවැනි දේවල් භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් තමයි අර පෝස්ත්‍රය පිළිබඳ ආකර්ශණයක් ඇති වෙන්නේ. එතකොට මෙතැනදි විශේෂෙන්ම වර්ණ මේ හැඩතල සහ සම්පිින්ඩනය සහ අපි දෙන පණවිඩය අපි දෙන පනිවිඩය තමයි වැදගත්තෙන්නේ. මයිතන ඔබට පෝස්ත්‍ර චිත්‍ර පිළිබඳ අද ඉතාම හොඳ අදහසක් ඒවගේ අපි ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් දෙකක්කර පෝස්ත්‍ර දෙක නිර්මාණය කර ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලබෙන් නැතිගෙන මම විශවාස කරනවා විශේෂෙන්ම සඳහන් කළ යුතුයි මෙවැනි විවිධ ශිල්පීය ක්‍රම විවිධ මුද්‍රණ ක්‍රම ඔබ හැමදාම පින්සලයි පෙස්ටල් කැල්ල විතර භාවිතා කරලා චිත්‍රය ඇදැඇඳද ඉන්න අවශ්‍යනෑ. ඔබට මෙවැනි නිර්මාණශීලිව මේ චිත්‍රය ගොන්නගන්න පුළුව. දේපුතේ මේ ඔබට පේනවා මේ අවසංකරපු පෝස්ට චිත්‍රය. ඔබට බදකිින් නැති මේ පෝස්ට්‍ර චිත්‍රය. පියවරටම බ මුල ඉඳල දැක්කා කටු සටහන සකස් කරගෙන ඒ දළ සටහන අනුව අවශ්‍ය වර්ණටි අපි නිර්මාණය කරගෙන ඒ වගේ මේ හැඩතල්ල අකුරු නිර්මාණය කරගන ඉතා කලාත්මකව මේ පෝස්ටරය නිර්මාණය කරා දැන් මෙතන තියෙන විශේෂත්වය තමයි පෝස්තරයක් කියන්නේ දැක්ක ගමම්ම කෙනෙක් ඒ පුද්ගලයා මොන මානසික තත්ක හිටියත් ආකර්සණයක් ඇතිවෙන්න ඕනේ ඒ සඳහා අපි පෝස්ටර්ය නිර්මාණය කන්නකොට අපි උපක්‍රම සීලී වෙන්න ඕනි. දැම් මේ අපේ සංස්කෘතික උරුමයක් වෙන පාරම්පරික වෙෙස්මුණු කලා කර්මාන්තය තමයි මේකට ගත්තේ. එතකොට අපේ උරුමය පාරම්පරික උරුමය සුරකමු කියන අදහස අනුව. ඉතාම දුර්ලභ වෙස්මුණුුවල්ල ජායරූප අරගෙන ඒ අනුව චිටට ඇඳලා දියසායම් මාධ්‍යයෙන් අපි වෙනම ඇන්දා. හැඳල ඊටපස්සේ සුදුකරදාසිය ඇඳලා ඒටික කපාගෙන මේ වගේ වර්ණ කඩදාශයක ඇලෙව් ඔබ දැක්කක් පියවර කීපයක් තුළින් ඔබ සියලු මේ පෝස්ත්‍රේ නිර්මාණය කරනයට එබ දුටුවා ඊීට පස්සේ අකුරුත් මම භාවිතා කරේ කොලා් කියන මාධ්‍යියැන වෙන පාට කඩදා සුදු පාට කරදාසිය කරගෙන අකරුටි කපල මේ පෝස්ත්‍රයේ ඇලෙව්වා. එතකොට මම් මෙතනිති පැහැදිලි කරන්නේ මේ වගේ ඉතා කලාාත්මක නිර්මාණ කරන්න පුළුවන් ඔබට ඔබ විිවිධ ශිල්පිය ක්‍රම භාවිතාකරොත්. ඇ පිඳද ඔබෝධයක් තියන්න නේ ඒවගේ ඔබ එපිළිමඳද හිතන්න ඕන. දැන් නිර්මාණ සීලිව හිතුවො මෙතැන මුද්‍රණ ක්‍රමතියන එතකොට කොලාචමාධ්‍යය තියනවා මෙෝගේ ීළට දියසායම් මාධ්‍යය තියන මේගේ විධ මාධ්‍යය භාවිතා කල්ලා ඔබට මේ නිර්මාණය ඉතාම ලස්සන්ට කරන්න පුළුවවා. ඔබ කරන්න කෝස්ර චිත්‍රය ඉතාම කලාත්මකව නිර්මාණය කරන්න පුළුවන්. මට අපශස වුණේ අන්නේ පැහැදිලි කිරීම කරන්න ඔබ පන්තියේ සුදු කඩදාසයේ පෙස්ටල් කෑල්ලයි අදියසායම් පින්සලයත් භාවිත කරල දිය සයම් මාධ්‍යෝග දෙයක් පාවිච්ච කරලා. ඒ එකම කඩදාසයේම අඳින්න අවශ්‍ය නෑ. විවිධ ක්‍රම පාවිච්චි කරල මේ වගේ වෙනත් කඩදාශුවලින් ඇඳල කපලාරගෙන පසුබිමට අවශ්‍ය වර්ණය වෙන මරගෙන ඔබට කැමති විදියට මේ නිර්මාණය කරන්න පුළුවන්. පෝස්තට්‍ර චිත්‍රපාඩමින් ඔබට හොඳ අවබෝධයක් ලැබුණාද අපි පෝස්තල් දෙකන්න නිර්මාණය කරා එතකොට ඔබ දැක්කා විවිධ ශිල්පිය ක්‍රම් භාවිතා කරලා මයිතන්න ඔබට ලොකු අත්දැකීමක්. ඔබ පෝස්ත්‍රය නිර්මාණය කරන්නකොට මෙන්න මේ මම අද කියාදීපු විවිධ ශිල්පීය ක්‍රම. ඔබට පොළුවන් තවදුරුවටත් නිර්මාණ සිලිව විතලා මෙවැනි නිර්මාණි දිරට කරන්න. එහෙමනං අපි අද දවසේ චිත්‍රකලා පාඩම ග්‍රපිච් චිත්‍රයටතේ පෝස්ට්‍ර චිත්‍රකලාව කියන පාඩම මෙතෙනින් අවසංකරමු बचල දෙනාටම Iboෝ